වත්තල හේකිත්ත ප්‍රදේශයේදී පසුගිය ජනවාරි මාස 13 වෙනිදා සිදු වූ ද්විත්ව ඝාතනය සඳහා යොදාගත් මෝටර රථය එහි රියදුරා ඇතුළු වැදගත් තොරතුරු රසක් අනාවරණය කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබෙනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෙම විමර්ශනවලදී රුපියල් කෝටි 25කට අධික වටිනාකමකින් යුත් මද්‍රව්‍ය තොගයක් මෙන්ම ගිනි අවිද සොයා ගැනීමට හැකි වූ බවයි. වත්තල හේකිත්ත ප්‍රදේශයේදී මෝටර රථයකින් ගමන් කරමින් සිටි ස්ටීවන් රාජේන්ද්‍රන් හෙවත් චාල්ස් සහ සුප්පයියා මදිවානන් හෙවත් මදි නැමැති පුද්ගලින් දෙදෙනා ඝාතනයට ලක් වූයේ පසුගිය 13 වෙනිදායි. වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව ඝාතකයින් එම ස්ථානයෙන් පලා ගිය ආකාරය අසල තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසයි. වැගන්නා රථය 2018 වර්ෂයේදී මොරගහ හේන ප්‍රදේශයෙන් වාහන කුලියට දෙන ආයතනයකින් කුලී පදනම මත අරගෙන තිබුණා. මේ රියදුරුගේ නිවස ඊයේ සවසම විශේෂ කාර්ය බලකායේ පරීක්ෂාවට ලක් වෙනවා. මේ නිවසේ තිබියදී සොයා ගැනීමට හැකියාව ලැබෙනවා තවත් හෙරොයින් කිලෝ 15ක් සහ ග්‍රෑම් 426ක්, ඒ වගේම හෂීෂ් කිලෝ 4ක් සහ ග්‍රෑම් 812ක්, ඒ වගේම අයිස් මද්‍රව්‍ය කිලෝ 1ක් සහ ග්‍රෑම් 524ක්, ඒ වගේම කොකේන් ග්‍රෑම් 312ක්. මේ විෂම ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 25කට අධික බවටයි වාර්තා වෙන්නේ. හේකිත්ත ද්විත්ව ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි මෝටර රථය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මෙලෙස මාධ්‍යට අනාවරණ කළා. ව්‍යාජ අංක තාලු දෙන්නේ. මෙන්න රෝස පැහැති. මේ පාට තමයි කලින් තිබුණේ. මේක තමයි ව්‍යාජ විදියට වෙනස් කරලා තියෙන්නේ. සුදු පැහැති වර්ණය දාලා තියෙන්නේ. මීට අමතරව සැකකරුගේ නිවසේ තිබී ගිනි අවි ඇතුළු උපකරණ තොගයක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා. මේ අතර පසුගිය වසරේ ජූලි 9 වෙනිදා පිටකොටුව ආඩිවේල් වීදියේදී කොළඹ නාගරික මන්ත්‍රී ක්‍රිෂ්ණපිල්ලේ පිරුබානන්දන් මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යොදාගත් බවට සැක කරන යතුරු පැදියද ජාහල නිවන්දම ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබියදී විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පහකින් අද පෙරවරුවේ සුළු භූචලන තත්ත්වයක් වාර්තා වුණා. භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සඳහන් කරන්නේ එම භූචලන රිෂ්ටර් මාපාංක 3.55ක අගයක් ලෙස සටහන් වී ඇති බවයි. අද උදැසන 8:14 පමණ මෙම භූචලනය සිදුව තිබුණේ බදුල්ල, පස්සර, හාලියල, කන්දකැටිය හා වැලිමඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටයි. තත්පර 5ක පමණ කාලයක් පැවති ඇති මෙම භූචලනයෙන් කිසිදු පුද්ගල හෝ දේපල හානියක් සිදුව නැහැ. කෙසේ වෙතත් භූචලනයට මුහුණ පෑ ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳ පොලිස් ස්ථාන දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා. තත්පර කීපයක් ඇතුළු මේ ගොඩනැගිලි ඔක්කොම එකපාරම දෙදරන්න පටන් ගත්තා. අපි අපේදී මේ පාරේ යන වාහනවල දෙන ভাইබ්‍රේෂන් එකත් එක්කම තමයි මේ අපේ ගොඩනැගිලි දෙදරන්නේ කියලා. ඉස්සෙල්ලාම ආවේ ලොකු සද්දයක්. තත්පර 3ක වගේ කාලයක් ඒ දෙදරිල්ල තිබ්බා. අපේ නිවසේ කුස්සිය පැත්තේ සියලුම වාදින හෙලවෙන සද්දයක් ඇහුණා. මගේ ව්‍යාපාර ස්ථානේ හෙල්ලෙන්න ගත්තා. වංගි වාහනයක් හැප්පුණා කියලා. දොරුණා අපි සද්දයක් අහින් පොළොව මෙයා කරන ගියානේ. අපේ බල්ලු හැමත් පොඩ්ඩක් කලබල වෙලා උණුක් දුවනවා. ඊට පස්සේ වටේ පිට ගෙවල්න කට්ටිය ඔක්කොම එළියට ඇවිල්ලා. කඩේ දෙදරනකට මම එළියට ආවා. ඒ එක්කම සද්දෙකුත් තැනා දඩෝ ගාල බොම්බ පුරනවා වගේ. ආහ හිටිය අතන මේ මැෂින් එක හැලුණා. සද්දෙකුත් ආවා එද්දි. කෙසේ වෙතත් භූචලන තත්වය හාලියල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට බලපා තිබූ ආකාරයයි මේ. ලොකුට එහෙම සද්දයක් ආවෙ නේද? දෙදරීමක් තමයි ආවේ. සින්ත බකට් දෙක තුනක් මෙතන වැටුණා. ඉතින් ඔය වගේම සිද්ධියක් මීට මාස 3කට විතර ඉස්සෙල්ලා වෙලා අපි ඒකත් දැනුම් දුන්නා. පිට පිට මේ දෙවෙනි වතාව මේ සිද්ධ වුණා. මේ සම්බන්ධයෙන් භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශයෙන් අපගල විමසීමකදී එහි අධ්‍යක්ෂ ජෙනරාල් CHR සිරිවර්ධන මහතා සඳහන් කළේ මෙම භූචලන තත්වය හක්මන සහ මහකන දරව රිෂ්ටර් මාපාංකවල 3.55ක අගයක් ලෙස සටහන්ව ඇති බවයි. අත වශයෙන්ම මේ තරම් විශාල පරිමාණ භූමිකම්පාවක් නොවේයි. මෙම ස්ථානීය භූමි කම්පාවට ලක්වීමත් සමගම තවමත් පසුකම්පන තත්ත්වයක් අපිට මේ දක්වා වාර්තා වෙලා නැහැ. තවදුරටත් බඳු භූමිකම්පාව නැතිවීමේ අවධානය පිළිබඳව අපි පරීක්ෂා කරමින් සිටින්නේ. චීවර ධාරියෙකු ලෙස පෙනී සිටමින් ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අල්ලා පොලිසියට පහර දීමට ගොඩගම කෙත්තාරාම විහාරාධිපති හිමියන් ඇතුළු ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා. විහාරාධිපති හිමියන් පැවසුවේ අදාළ පුද්ගලයා කලකපටන් මෙම ජාවාරමේ නිරත වෙති බවට තොරතුරු ලැබෙන බවයි.
ගොඩගම කෙත්තාරාම විහාරාධිපති හිමියන් වකුගඩු රෝගයකින් පෙළෙන බවත් රෝගය සුව කිරීම සඳහා මුදල් අවශ්‍ය බවත් සඳහන් කරමින් චීවර ධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු සහ තවත් පුද්ගලයෙකු විහාරස්ථානයේ අවට ප්‍රදේශයේ මුදල් එකතු කිරීමේ ජාවාරමක නිරතව තිබෙනවා. පසුගිය කාලයේ පුරා මෙලෙස මුදල් එකතු කිරීමේ ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනා ඊයේ පස්වරුවේ මීගොඩ ප්‍රදේශයේ මුදල් එකතු කරමින් සිටින බවට විහාරාධිපති හිමියන් වෙත තොරතුරු වාර්තා වුණා. විහාරාධිපති හිමියන් ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව අදාළ චීවරධාරියා සහ අනෙක් පුද්ගලයා අල්ලාගෙන තිබෙන්නේ ඒ අනුවයි. එලෙස අල්ලා ගැනීමෙන් අනතුරුව විහාරස්ථානය වෙත රැගෙන ආ පුද්ගලයින් දෙදෙනා මීගොඩ පොලිසියට බහර දීමට කටයුතු කළා. දෙන්න මේ කටවල් දෙක පුච්චන්න ඕනේ, දෙන්නගේම හංගඩු ගන්න පොලිසියට මේක කරන්න බෑ. දැන් ඔයා දායකයෙක් කියන්නේ ඔයා ගියා මෙහෙන් කොහේ හරි ගෙදරට. ඔයගොල්ලන්ගේ පන්සලේ හාමුදුරුව සම්මාද මේ ආවයි කිව්වොත් ඔයාට තියෙන මේ වගේ මොකද්ද කියන්නේ? වක්ගඩුවත් අනිත් බොරුනේ. ඊයේ පස්වරු හයේ සිට රාත්‍රී නවය දක්වා දිවෙනපුරා සිදු කළ මෙහෙයුමකදී විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 2646 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 1790 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත්තේ හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන්. දැන් රටවටා හිරෝ. තමුත්තේකම රෝහලේ මීට වසරකට පමණ ඉහතදී ඉදිකරන ලද වකුගඩු ඒකකය කිසිදු ප්‍රයෝජනයක් හෝ නොගෙන අභාවයට යාමට ඉඩදී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. වර්තමාන සෞඛ්‍ය ඇමතුමා රාජ සේනත් ඇමතුමා අතරින් විවෘත කරා. විවෘත කරාට අවශ්‍ය පහසුකම් නැති නිසා මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අවම පහසුකම් යැත්තේ පවත්වන්න යන වෛද්‍යවරු තුනක් අවශ්‍යයි. දෙන්නෙක් විතර තමයි අපිට දැන් තියෙන්නේ. කන්තලේ සේරුනුවර නීලපොළ ප්‍රදේශයේ රක්ෂිතේ අක්කර 15ක කොටසක් නීති විරෝධී ලෙස එලිපෙහෙලි කර ඇති බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ජයග්‍රහණය සඳහා රිච්මන්ඩ් විද්‍යාලයට ලකුණු 215 ඉලක්කයක් ලබා දෙමින් එම ඉලක්කය කඩලු 4ක් පමණක් දැවී සපුරාගත් රිච්මන්ඩ් ක්‍රිඩකින් 114 වන ආදරවන්තින්ගේ සටනේ අභිමානය තමන් සතු කරගත්තා. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමග 44 වනට පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය එක් කඩුලකින් ජය ගන්නට කොළඹ රාජකීය විද්‍යාලය දැසමත් වුණා. කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුර පහර දුන් ගල්කිස්ස ශාන්ත තෝමස් ක්‍රිඩකින් පන්දු වාර 50 තුළ කඩුලු 6කට ලකුණු 255ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජකීය ක්‍රිකටින් පන්දු වාර 48කදී කඩුලු 9ක් දැවී ලකුණු 259ක් ලබාගෙන තරගය ජයගත්තා. බණ්ඩාරවිල ශාන්ත ජෝසප් විද්‍යාලය සහ බණ්ඩාරවිල මධ්‍ය මහා විද්‍යාලය අතර 15 වන වරට පැවති ඌව රන් සටන අද ජයපරාජයෙන් තොරව අවසන් වුණේ ක්‍රීඩා ලෝලින් අතර ඇති වූ ගැටුමකින් අනතුරුවයි. මෙම තරගයේ පළමුවෙන් පන්දුර පහර දුන් ශාන්ත ජෝසප් ක්‍රීඩකින් සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 292ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බණ්ඩාරවිල මධ්‍ය මහා විද්‍යාලය ක්‍රීඩකින් සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 95ක් පමණයි. ඉනිමක පරාජයෙන් බේරීම සඳහා යළි පන්දුර පහර දුන් ඔවුන් කඩුලු 7කට ලකුණු 111ක් ලබා සිටියදී විනිසුරුවන් තරගයේ මද වේලාවකට නතර කළේ පිටියේ පැවති අයහපත් ආලෝක තත්වයේ හේතුවෙන්. නමුත් ඒ මොහොතේදී ක්‍රීඩාංගණයට පැමිණි දෙපිලේම ක්‍රීඩා ලෝලීන් අතර උණුසුම් තත්වයක් ඇති වුණා. එය පාලනය කිරීමට හැකි වුණේ පොලිස් කැරලි මර්ධන ඒකකයේද මැදිහත්වීමෙනුයි. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පස්වන එක්දින තරගයේ මේ වන විට කේප් ටවුන් හිදී පැවැත්වෙනවා. මෙම තරගයේදී පළමුවෙන් පන්දුර පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට්කින් පන්දුවර 49යි පන්දු 3කදී සියල්ලන් දැවී ලකුණු 225ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා ක්‍රිකට්කින් මේ වන විට කඩු 2ක් දැවී ලකුණු 121ක් ලබා සිටිනවා. මේ සමගින් අදට සමුගන්නටයි මේ සූදානම. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්සන පරිදි හිරු SMS ප්‍රති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. ජලිත හමුවෙමු හෙට සවස 6:55. සුබ රාත්‍රියක්.